ආයුබෝවන් සොඳුරු වසන්තය යවුනේ ඔබ වෙනුවෙන්ම වෙන්වනු හෝරාවයේ සොඳුරු වසන්තය අද අපි කතා කරන්නේ හඳ ගැනයි කවුරුත් හඳුනන කාටත් සංවේදී හඳ ගැන ප්‍රභාමත් යවුනේ ඔබට දැනෙන දේ අපිට කියන්න 88.5 99 සොඳුරු වසන්තය නියම නම්බර්ස් ටිකක් යන්නේ. අද නම් වැඩේ නැගලා යයි වගේ. මා තුදේ ඉඳන් කෝල් එකක් දාන්න බැලුවා. වැඩක් නැහෙනේ. වරුවක් තිස්සේ try කරත් ගන්න බෑ. ඒ මදිවට කවිෂ්ක මල්ලිගේ ෆෝන් එකක් මේ වෙලාවට ඕෆ් කරලා. යවවනයන්ට විතරද? අපිටත් තියෙනවා හඳ ගැන කියන්න දේවල්. දුරකතනින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කෙනෙක්. කවුද මේ? කතා කරන්න. කතා කරන්න. කවුද සොඳුරු වසන්තයේ ගොඩ වැදිලා ඉන්නේ මේ? අයියා මම මල්ෂානි මල්ෂානි හරි ලස්සන නමක් මල්ෂානි මොනවද මේ දවස්වල කරන්නේ ඉගෙන ගන්නවද නැත්නම් රැකියාවක් කරනවද නෑ අයියා මං ගෙදර ඉන්නේ හොඳයි ගෙදරට වෙලා මල්ෂානි මොනවද කරන්නේ මම දාය. ඔව් මල්ෂානි තමයි. අයියාගේ කටහඬ ඇහෙනකන් මං හැමදාමත් මග බලා ඉන්නවා. හොඳයි. හොඳයි. ඉතින් අපිට කියන්නකෝ මල්ෂානි හඳගෙන මොනවද හිතන්නේ? 15කට පායන පුරාඳ දිහා බලා ඉන්නකොට මට කවිෂ්කයව මතක් වෙනවා. හරි අපුරුයි. මල්ෂානිට 15කට පායන පුරාඳ දිහා බලාගෙන ඉන්නකොට මතක් වෙන්නේ මාව. හොඳයි මල්ෂානි. එතකොට අවපසට පායන අඩසඳ දිහා බලාගෙන ඉන්නකොට මල්ෂානිට කවද මතක් වෙන්නේ? මට මාව මතක් වෙනවා අයියා. නැහැ මල්ෂානි. මට දැනෙන්නේ නම් ඔයයි පසලොස්සකට පායන පුරා සඳ. පාලොස්වක සඳ පායනු වෙන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉතුවේවිද මන්දා පුරුවේ කලපින් අපට කොයින්දා පුරුවේ කලපින් අපට කොයින්දා
කොහොමද වැඩි? කවිෂ්ඨ මල්ලිට වේරුමක් වෙන්නේ නැහැ. කටහඬ ලස්සනයිලු. හඳ දිහා බලාගෙන ඉන්නකොට මතක් වෙන්නේ කවිෂ්ඨ මල්ලිවලු. ඊ ළමයා කවිෂ්ඨ මල්ලිට පණ ඇරලා. ඇයි අපේ කින? මල්චාන කීර නම ලස්සනයිලු. අඩ සඳ නෙමෙයි. ඔය පුරහදක්ලු. අනේ හරි ෂෝක් නේ සරෝජි අක්කේ. මියුරුත කුලනනා සවනත බිගු ගීවැව් නංගනා සවනත බිගු ගීවැව් නංගනා වක සඳ පායන වෙන්නේ සඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටු වේ විද මන්දා පුරු වෙකල පින් අපට කුින්දා පුරුවේ කලපින් අපට කුින්දා මේ තැපල් පත අපට වෙලා තියෙන්නේ සුජීව කීර්ති රන් පොකුණගම නිට්ටමු ඉදලා. ඔහු කියනවා මෙහෙම. ගියවර වැඩසටහන ඉතාමත් ඉහළයි. සඳත් එක්ක බඳුණු අර්ථවත් ගීත රැසක් ඔබ ප්‍රචාරය කළා. සොඳුරු වසන්තයට අපගින් සුබ පැතුම්. බොහොම ස්තුතියි සුජීව. ඒත් එක්කම තවත් තපල් පතක් අපිට ලැබෙනවා කවිජා බඳු සංකලනයේ නාචාදුව අනුරාධපුරයේ ඉඳලා. ඇයි කියනවා සොඳුරු වසන්තය හැමදාමත්ම සුන්දරයි. කවිජා ඔබට බොහොමත්ම ස්තුතියි අපත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ අදහස් අපට දන්වාය වන්නේ ඉතාමත් කෙටින් ඔබේ සුන්දර අදහස් අපි හැමදාම එකට ගරු කරනවා. ඔබට මතකනේ අපේ සුපුරුදු ලිපිනේ නිෂ්පාදක සොඳුරු වසන්තය මල්පාර කොළඹ 7. අද අපි කතා කරන්නේ ආදරය ගැන. 88.59 ඔබ වෙනුවෙන් විවෘතයි. ආදරය ගැන ඔබට මොනවද දැනෙන්නේ? දුරකතනින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කෙනෙක්. කවුද මේ කතා කරන්න? සුබෝදෑසනක් ඔබට. මම හිතන්නේ මේ මල්ෂානි වෙන්න ඕන. මල්ෂානි, සුබෝදෑසනක් ඔබට. අයියටත් සුබෝදෑසනක්. මං කොහොමද මේ මල්ෂානිමය කියලා අඳුනගන්නේ? ඒකට තමයි අයියා ආදරේ කියන්නේ. හ
හඳුනා ගැනීමත් එක්තරා ආදරයක් කියලායි එතකොට මල්චාන් කියන්නේ. පණ්ඩිත WD අමරදේවයන් ගේ ආදරය පිළිබඳව අතිශය විවෘතම ගීතයකට ආදරය සෙනෙහස ගැන කතා කරනකොට මට මතක් වෙනවා ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා කියූ කියමනක්. ඔහු කියනවා ශ්‍රේෂ්ඨ ප්‍රේමයන් රහසිගතව තබාගත යුතුයි කියලා. ශ්‍රේෂ්ඨ ප්‍රේමයන් රහසිගතව තබාගත යුතුයි. ඔව්, කවුද අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ? අයියා, මම මල්ෂානි. ඔව් මල්ෂානි, කියන්න. අයියා, මං ආසයි අයියාගේ කටහඬින් සින්දුවක් අහන්න. මම ගායකයෙක් නන් නෙවෙයි මල්ෂානි. ඒත් කමන්නේ, මං පුළුවන් විදිහට කියන්නම්. බොල්වේ අහුරු වෙල් හුළඟේ ගියසේම තීකෙක ගිහින් නුඹ මටවත් නොකියාම දම් පැහැ කහට කජු පුලං පිපි කාලේ රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ මල්වරවියේ උඹ හිඳ හිට දුටු වෙලේ බැරිුණි කියාගන්නට හිත බැඳි ආලේ. హలో, ఏ మీ హదిసీమ గెదరన్నీ తీ నే మంగాన్న మొకద్ద హేతు ఇపాయిల జీవితే ఇపావెండి తరం మొకద్ద సిద్ధౌని
කියන්නේ මට ආයෙ ප්‍රෝග්‍රෑම් එකට යන්න එපා කියලානේ. හොඳයි. මං ආයෙ නොගෙහින් ඉන්න. හැබැයි එක දෙයක් මතක තියාගන්න. අපි කාලා ඇඳලා හිටි ඔය ප්‍රෝග්‍රෑම් එකේ ඉඳන් ගෙවල් කුලේ ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල්. ඒව ගෙවන විදිහක් ගැන කල්පනා කරලා තියාගන්න. යෞවනයන් සඳහාම වෙන්ලුණු හෝරාවයි සොඳුරු වසන්තය. අද ඔබේ හිතවතා කවිෂ්ක කරුණාතිලක වැඩසටහනට සහභාගී වන්නේ නැහැ. මම කමල් කාර්යවසන්. අද අපි කතා කරන්නේ ඔයගොල්ලෝ ගැනමයි. ඇත්තෙන්ම කිව්වොත් වසන්තය ගැන. සමග එකතු වෙන්න වසන්තේ ඔබට වසන්තේ ගැන දැනෙන දේ අපිට කියන්න 88.99 ඔබ වෙනුවෙන්ම විවෘතයි සොඳුරු වසන්තය. ගෙදර කවුද? වසන්තයේ මල් පොල්
මඟ බලමින් මා සිටියා සුන්දුරු වසන්තය මේ මල්ශාලාවේ ගෙදරද ඕන ඕන මට යම් ටිකක් හම්බෙන්න පුළුවන්ද පුළුවන් ඕන දුවේ චූටි දුවේ මේ නෝන කෙනෙක් ඇවිල්ලා හම්බු වෙන්න එන්න නෝන ගෙට වාඩි වෙන්න හෙට ඉඳන් කවිෂ්කයා පහුවෙනවා.